ආයුබෝවන් ගෘහ ආර්ථික විද්‍යාව දහය වසර තුංවැනි නිපුනතාවය ආහාර කාණ්ඩහා පෝෂ්‍ය පධාර්ථ ආදරණීය දුවේපුතේ ගොල්ලෝ ගන්නවා සෑම ජීවියකුටම ජීවිතය පවත්වාගෙන යාමට ආහාරවශ්‍ය බව. ඒ වගේම විවිධ ආහාරවර්ග අප පරිභෝජනය කරන අතර ඒවායේ විවිධ පෝෂක සංගටකත් අඩංගුයි කියලා ඕගොල්ලු දන්නවාක්. මේ පාඩම, අ්‍යනය කිරීමින් ඕගුල්ලන්ට පහත සඳහන් දේවල් දැනගන්න පුළුවන් එක ආහාරකාන්ඩ දෙක ඒවා අඩගු පෝෂ පදාර්ථ තුන ඒවායේ සංයුතිය විවහය වර්ගී කරණය කෘ්‍යය ඒවා අඩංගු ආහාර ප්‍රබව අපේ මුලින්ම හඳුනාගනිමු ආහාර කියන්නේ මොකක්ද කියලා. ආහාර කියල කියන්නේ සිරුරට අවශ්‍යවන ශක්තිය ලබාදන සිරුරවර්ධනය හා පැවැත්මැති කරන ශරීරය ලෙඩරෝගවලින් සුරැකීමට දායකවන සිරුරට විෂනොවන ගණහෝ, ්‍රව වශයෙන් ශරීරයට ගනුලබන ද්‍රව්්‍ය ආහාර කියල හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු පෝෂණය කියලා කියන්නේ මොකක්ද කියලා අපි පරිභෝජනයට ගන්න ආහාර ජීර්ණය වෙලා අවශෝෂණය වෙලා පරිවෘතිීයට ලක්වෙලාසිරුරට ශක්තිය සැපීම වර්ධනය කිරීම හා පැවැත්මැති කිරීම, ලෙඩரோෝගவලින් ආරක්ෂාකිරීම යන ක්‍රියயாவලින්ට දායකවීම තමයි පෝෂණය කියලා කියන්නේ. ආදරණීය දුවේපුතේ අපි පරිභෝජනය කරන ආහාරවල விවිධත්වය අනුව ආහාරකාණ්ඩ කරලා දක්වන්න පුළවා. ඒ අනුව ආහාරකා්ඩ නවයකට දක්වලා තියෙනවා. ඒ නවය මෙටරයේ දැන් ඔබට දිස්වෙනවා ඇති. delante අපි දැන්බලමු පළමු කා්ண்டය ධ්‍යහා ධානය නිෂ්පාදිිත. ධාන්‍ය හා ධානය නිෂ්පාදිිතකව්ුවහම ධානය කියල කියන්නේ ඒක වීජ පත්‍රී ගණයට අයත්වන අපගේ ප්‍රධාන ආහාරය තමයි. ඒක बීජ පත්‍රී කියල කියන්නන්නෙපුත්තේ මේ ධාණ්‍යය, පියලි දෙකකට වෙන් කරන්න බෑ. පැහැදිලිවම පියලි දෙකකට වෙන් කරන්න බැරි නිසා මේවාපි දාන්න්‍ය කියලා හඳුන්වනවා. එ දාන්න්‍යවලට උදාහරණ තමයි සහල් குறකං මෙனேரி தீරිங்குු බඩயிරිங்கு වගේ පියලි දෙකකට වෙන් කරන්න බැරි දේවල්. එතකොට ඕගොල බලායි ධාන්‍ය නිෂ්පාදිිත කියලා කියන්න මොනවද කියලා. මේ ධා්‍ය උපයෝග කරගෙන ඒවා පිටි බවට පත් කරලා. දැන් අපි හිතුවොත් සහල්ුවලින් අපි සහල්පිටි හදනෝ. තිරිගුවලිං අප තිරිගු පිටි හදනවා. එතකොට ඒවා උපයෝග කරගෙන ආප ඉදියාප පිටුරට පාන් වගේ නිෂ්පාදන, කවා අන්න ඒව තමයි ධාන්‍ය නිෂ්පාධිත කියල අපි හඳුන්නුවන්නේ. මේ ධාන්‍යවල ප්‍රධාන වශයෙන්ම කාබූහයිගදේ පරෝටීන් විටමින් බී කාණ්ඩයේ විටමින් පන්තු අඩංගු වෙලා තියෙනවා. එතකොටමි ධාන්‍ය ප්‍රයෝජනය තමයි ශරීරයට ශක්තිය සැපයීම දෙවැනි කාණ්ඩே තමයි அලවර්ගහා පිෂ්ටය අඩங்குු පල. அලවර්ගවලට උදාහරණ තමයි අර්තාපල් ඉන්නල ගහල බතල ම්ොක්க்கா කිරියල වගේ අපි ආහාරයට ගන්න அලවර්ග. පිෂ්ට අඩங்குු පලලෙස අපිස් ආහාරයට ගන්නේ කොස්හා දෙල්. මේකෙ ප්‍රධාන වශයෙන් මඩංගු පෝෂකය තමයි, කාබෝහයිග්‍රේට් අපිට ශරීරයට ශක්තිය සැපයිීම තමයි මේ අලවර්ගහා පිෂ්ට අඩංගු පළවලින් සිදු කරන්නේ. මනි කා්ඩේ තමයි එලවලු මේ එලවලු කොටස් හතරකට පෙදන්න පුළුවන් කොළ එලවලු කරල් එලවලු ගෙදියලවලු අල සහිත එලවලු කියලා එතකොටට කොල එලවලු කියලා කියන්නේ කාංකුම්මුකුණුුවන්නා ගොට් කොළ වගේ පලාවර්ග කරල් එලවලු කියල කියන්නේ පතෝල බෝංචි මෑකරල් දම්බල වගේ ඒවා ගෙඩිය එලවලු කියල කියන්නේ ම්ටක්க்கா කැකිරි පිපින්ඥමගේ එළවලු වර්ග. අල සහිත එලවලු කියල කිය කියන්නේ Beීනෝකෝල් කැර්‍රෝபு அනே වගේ එවළු වර්ග. මේ කොටසිං අපට ලැබෙන පෝෂක තමයිපුතේ තන්තු කැල්සිම් යකඩ ීට කැரோටීන් කියන පෝෂක පධර්තර මේකෙන් අපට ලැබෙන ප්‍රයෝජන තමයි ලෙඩරෝගවලින් ආරක්ෂා කිරීමට ප්‍රතිශක්තිය ඇති කිරීම හතරවෙනි කාණ්ඩය තමයි පළතුරු அம்ப ராம்புட்டங் அண்ணாசிக்கியசேல் அளிகட்ட பேற தியள் வெலிவගේ தேவல் அப்பிமே பலத்துருගனேட்ட එකதுக்கரகන්නவா. பலத்துவல அடங்கு போோஷக்க ගன சொயாபலுவத்ங்க கிெலாவட்ட பலத்துருவல தான்த்து பீட்டாகரோட்டீன், போட்டாசியம், கல்சியம், விட்டமின்சி விட்டமின்ஏ அடங்குவனவா. තුරු ආහාරියට ගත්த்தහම අපට ලැබෙන ප්‍රයෝජන අතරින් ප්‍රධාන වශයෙන්ම விිටමின் AHසීවල ප්‍රතික්සිිකාරක බවනිසා පිළිකාවැනි රෝගවලින් බැලකීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම விටமின் අවශ්‍යකාේ සපුරාගන්නත් පුළුවක්. යකඩ අවශෝෂනයට උදව් ලබාගන්නත් ළුවන් පස්වැනි කාණ්ඩය තමයි සත්වමය ආහාර මස් මාළු කරවල බිත්තර මේ ගණයට අයත්වෙනවා. සත්වම ආහාරවල සත්වමය පரோටීන් ஒමේගාතුන මේදාම්ල විටමින් ඒ හෙවත් හෙட்டினோல் அඩங்குුවෙනවා. මේ සත්වமை ஆහාර අපි ආහාරයට ගත්තහම ගුණාත්මක බවින් නිහල පரோටීன் ලැබෙනවා ஒමේගාතුන මේதாම්ල හර්දයට හිතකරනිසා හර්්‍යාබාදවලින්, වැලකීමේ හැකියාව ලැබෙනවා හයවැනි කාණ්ඩය තමයි රනිලහා මාෂභෝග. දීීජ පත්්‍රීක ශාකකුලේට අයත්වෙනෝ මේ දීබීජ කියල කියන්නේ පුත්තේ පැහැදිලිවම පියලි දෙකකට වෙන් කරන්න පුළුවන් බීජවර්ග ඒක ඇදී රනිල භෝග කියල කියන්නේ සම්පූර්ණ පලයම කියන්නේ කරල හා බීජය දෙකම ආහාරයට ගන්න පුළුවන් දඹල මේකරල් බෝචචි වගේ ආහාර මාශභෝග කියලා කියන්නේ B.J. පමණක් ආහාරටගන්න මාන්සලකොටස ඉවත් කරන මුඟට කවුපී කඩල පරිපු වගේආහාර. හනිලහා මාශභෝග ආහාරයට එකතු කරගන්න ප්‍රධානමහේතුව තමයි ශාක්ක පරෝටීන ලබා ගැනීමට. හත්වනි කාණ්ඩය තමයි කිරිහා කිරි නිෂ්පාදිිත කිරිකිව්හම මව්කිරි එල්ලකිරි එල්ලුකිරි ඔටුකිරිආදිය හඳුන්වන්න පොළුව කිරි නිෂ්පාදිිත කියල කියන්නේ ඒ දියර කිරිවලින් සකස් කරන මීකිරි තීස් බටර් කල්කිරි යෝගට් පිටිකිරි උකුකිරිආදිට. මේ කිරිහා කිරිනිෂ්පාதන ආහාරයට ගත්තම අපට ලැබෙන පෝෂක තමයි প্রටීන් විටමින් A විටමින් Bදක කැල්සිம் පොස්පරස් කියන ඒවා. ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි අස්තිවර්ධනයට දායක වීම, வனி காண்டே தமைයි தெல் தெல் சහිත ඇட்டஹ பீஜவர்ග. தெல்வளට உதாரண விදිට போல்த்தில்ல் ஒளவுத்தில் தளத்தில் எவழுுத்தில் சந்தහන් කපුலவா. தெல் சහිත ඇட்டහාபீஜவர்ගவாம த ட்ட கஜு ஒலிவு ஆமண் வ தேவல் அට சந்தහන් කන්නපුலவா.மே. ල් සහිත ඇட்டවර්ග බீஜවර්ග ஆහාරියට ගත්තහම අපට ලැබෙන පෝෂකය තමයි ය. ඒින් ලැබෙන ප්‍රයෝජනය තමයි தேදියවன விட்டமின் AADEK කියන விட்டமின்வර්ගட்டிக்க ශரீரயපුறා பරිவහணය කරන්න உදවීම. නමවැනි කාண்டே තමයි சீනිහා පැනිරස ஆහාර ஒගොල්වාහාරයට ගන්න ටෝஃப චොட் පැனிිබීම රස කළ කිරිවර්ග දෝசிவர்ර්ග මේකට අයත්වෙනෝ. මේක අඩං පෝෂතය තමයි லூக்கෝஸ் අපි දැන් ஆහාරකා්ඩ නවේ ගැනම කතා කරා. නමුත් புතේ, එල්හා சීනි අධික ආහාර ගැනීමෙන් අධික තරබාරුව ස්තුලතාවය දියවැඩියාව අධරුදුරපීඩනය වැනි බෝ නොවන රෝග හැදන්න පුළුවන්. අධික சීනි පරිභෝජනය නිසා ஹස් කැලරි ශරීரගතවෙන්න පුළුවන්. ஹස් කැලරි කියල කියන්න පුතේ ශරීරයට ශක්තිය සැපීම සිදුකරන නම්මුන්, කෙසිදු පෝෂණ මේ වටිනාකමක් නොබැති ආහාර උදාහරර විදිහට පැණිබීම කෝලවර්ග කාබනීකෘත බීමවර්ග හඳුන්වන්න පුළුවන් හොඳයි අපි දැන් බලමු ආහාර පිරමීඩය කියලා කියන්නේ මොකක්ද ඒකෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ආහාරවේල් සැලසුම්කිරීමට යුදාගන්න නැත්තං උදෞකරගන්න මූලාශ්‍රයක් තමයි ආහාර පිරමීඩය කියලා කියන්නේ. ආහාරකාන්්ඩ පරිභෝජනයට සුදුසු රටාවානුව ආහාර පිරමීඩයේ, දක්වලා තියෙනවා දෛනික ආහාරවල් සැලසුම්කිරීමේදී ආහාරකාන්්ඩානුව විවිධ ආහාර පරිභෝජනය කළ යුතු ප්‍රමාණය ආහාර පිරමීඩය තුළ දක්වලා තියෙනවා එතකොටට අපි බලමුදැන් කොහොපද මේකෙන් අපි අපේ ආහාරවල සැලසුම් කරනකොටට ඒක්ක යොදාගන්නේ කියලා ආහාර පිරමීඩයේ පහළ කොටස් දෙකේ තියන ආහාර කාණ්ඩ වලට අයත් ආහාර අපි දෛනිකව වැඩිපුර ගතයුතුයි ඊළඟට කිරි කිරිනිෂ්පාදන මස්මාලු මාශභෝග වගේ ආහාර මධ්‍යස්ත වශයෙන් ආහාරවලට එකතු කරගන්න ඕනේ ඒ වගේම තෙල්හා සීනි අඩගු ආහාර තමයි අපි අඩුවෙන්ම එකතු කරගන්න ඕනේ ආහාර කොටස. ඔය ටික තමයි අපි ආහාර පිරමීඩියයක් තුළින් දැනගන්න පුළුවන් කාරනා ටික හොඳයි. බොහොම ස්තූතියි දරුවනේ පහළ ඔබට මේ කොටසිං කරන්න තියෙන අභ්‍යාසිල්, යොමුකරල තියෙනවා. ඉතින් එයා අභ්‍යාසය ඕගොල්ලො කරලා ඔගොල්ලගේ දැනුම වැඩිදියුණු කරගනී කියලා මබලා පොත්තුවයෙන ස්තූතියි.